ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා පැටන් බයි සිතාරා නවරත්න YouTube channel එකට. අද මේ ගවම මහන්න කියලා දෙන්න යන්නේ ඔයාගේ උරහිස මිම්ම විතරක්. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය වෙන්නේ එකම එක මිම්මයි. ඒ මිම්මෙන් කොහොමද ඔයා සම්පූර්ණම බ්ලොක් එක ඇඳගන්නේ කියලා තමයි කියලා දෙන්න යන්නේ විශේෂ දෙයක්. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට කෙලින් ඉඩක් ඇඳගන්නවා මිමි ලකුණු කරන්න. ඔයාගේ උරහිස මිම්ම අරගෙන දෙකට බෙදලා මේ ඊරේ අපි උරහිස ලකුණු කරගන්නම. ඉතින් මගේ උරහිස 14යි. 14 දෙකට බෙදපුවාම අඟල් 7යි. ඒ 7 මම මෙන්න මේ විදිහට හරහට ලකුණු කරගන්නවා. ඉතින් ඊළඟට ලකුණු කරන්නේ අපේ රැගලොස. රැගලොස විදිහට ගන්නේ උරහිස මිම්ම දෙකට බෙදලා එන අගයම තමයි. ඒ කියන්නේ උරහිස මිම්ම දෙකට බෙදලා ආපු අගය අඟල් 7යි. ඒ අඟල් 7 පල්ල 8යි ලකුණු කරලා මෙන්න මේ විදිහට මම කෙලින් ඉරක් ඇඳ ගන්නවා. ඒ තමයි රැගල් රේඛාව. ඊට පස්සේ අපි ඒ රැගල් රේඛාව ඇඳගත් තැන ඉඳලා හරහට අඟල් 3ක් ලකුණු කරගන්නවා. මේ අඟල් 3 ඕනම කෙනෙකුට ප්‍රමාණවත්. ඒක සම්මත මිම්මක්. ඉතින් අපි මේ විදිහට අඟල් 3ක් ඉස්සරහට ලකුණු කරලා ඊට පස්සේ උඩට අඟල් 2.5ක් මේ විදිහට ලකුණු කරනවා. ඒකත් ඕනම කෙනෙකුට ප්‍රමාණවත් අත්කට ඇඳගන්න. මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් මේක ඒ ලයින් ටයිප් එකට යන ගවුමක්. ඒ වගේම ඔයාලට සාමාන්‍ය ඒ ලයින් ගවුමක් මහ ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක මම කියලා දෙන්නේ. ඉතින් ඔයාලා මිමි අරගෙන මහනකොට ලස්සනට මහ ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය විදිහට කරන නිසා ගැටලුවක් ඉන්නේ නැහැ. ඔයාලට ලස්සනට ගවුම මහ ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරපලල ලකුණු කරේ මගේ අඟල් 3.5ක් විදිහට. ඒ 3.5 ගත්තේ අඟල් 7 දෙකට බෙදලා. ඒ කියන්නේ අපි මේ රේඛාවේ උරහිස ලකුණු කරේ 7යිනේ. ඒ 7 දෙකට බෙදලා එනාගේ තමයි මම කර පළල විදිහට ගත්තේ. එතකොට සාමාන්‍ය ඔයාගේ උරහිස දෙකට බෙදලා එනාගේ අඟල් 6යි නම් ඒක දෙකට බෙදලා යපුවාම 6 දෙකට බෙදපුවාම එන්නේ අඟල් 3ක්. එතකොට ඔයාගේ කර පළල විදිහ ගන්නේ අඟල් 3ක්. එන්නේ විදිහට තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට අඟල් භාගයක් පල්ලෙහාට කරලා උරහිස හැඩය ඇඳගෙන ඊට පස්සේ රැගල් රේඛාවේ හරිමැද ලකුණු කරලා එතන ඉඳලා ලකුණු කරනවම අතුලට අඟල් භාගයක්. ඊට පස්සේ ඉදිරිපසත් කටයි පිටිපසත් කටයි මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. වීඩියෝ එකේ සවුන්ඩ් එකට අහුම්කම් දෙනවා වගේම ඔයාලා වීඩියෝ එක දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මගේ කර ගැඹුර විදිහට ගන්නවා අඟල් 4.5ක්. ඉතින් ඒක ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන්. මම ගන්නේ අඟල් 4.5ක් මගේ කර ගැඹුර විදිහට. ඉතින් මෙන්න මේ විදිහට කරත් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලකුණු කරන්නේ අපේ ඉන රේඛාව. ඉතින් අපේ ඉනට රේඛාව එතකොට ඔයාලට හිතන්න පුළුවන් කොහොමද ඉනට උස ගන්න කියලා. ඉතින් අපේ උරහිස ප්‍රමාණයම තමයි පල්ලෙහාටත් ලකුණු කරන්නේ. ඒ කියන්නේ මගේ උරහිස 14යි. ඒ 14 තමයි උඩ ඉඳලා පල්ලෙහාට ලකුණු කරන්නේ ඉන රේඛාව ඇඳගන්නේ. ඒ කියන්නේ උඩ ඉඳලා පල්ලෙහාට අඟල් 14ක් ලකුණු කරනවා උරහිස ප්‍රමාණයම. ඒ කියන්නේ මගේ උරහිස 14යි. 14 පල්ලෙහාට ලකුණු කරගත්තාම ඉන රේඛාව ලකුණු කරනවා. ඊට පස්සේ අපි අර උඩ ලකුණු කරගත්තනේ අඟල් 3ක් ඉස්සරහට කරලා. එතකොට ඒ සම්පූර්ණ ඉරේ දිගෙන් අඟලක් අඩු කරලා තමයි අපි ඉන රේඛාව අඩු කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ දිගෙන් අඟලක් අඩු කරලා එනාගේ තමයි ඉන රේඛාවේ ලකුණු කරන්නේ. ඉතින් මෙතනින් අපිට අවශ්‍ය වෙන්නේ උකුල මිම්ම ලකුණු කරන්න. මෙතන ඉන ගාව ඉඳලම අරහට ලකුණු කරලා අපි ස්කර්ට් එක, ඒ කියන්නේ සාය කොටස හැඩ කරගන්නවා. මෙන්න මේ විදිහට. ඒ හැඩය ඔයාලට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. හැඩය ඔයාලට වැඩි කරන්න පුළුවන් නැති වෙන විදිහටත්, හැඩය ගොඩක් නැති වෙන විදිහටත් මහන්න පුළුවන්. ඊට පස්සේ අපි ස්කර්ට් එක ඇඳගත්ත තැන ඉඳලා පල්ලෙහෙන් අඟලක් උඩට උස්සලවලා ස්කර්ට් එක හැඩය ඇඳ ගන්නවා. මෙතන ඔයාට එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට බ්ලොක් එක කැපුවාට පස්සේ ඔයාට බලන්න පුළුවන් ඒකේ හැඩය කොහොමද එන්නේ කියලා. දැන් මම හදන්නේ ඉදිරිපස
කර ඇඳගන්න. මම රවුම් කරත් තමයි ඇඳගන්න. මෙන්න මේ විදිහට අඟලක් විතර මුල්ලෙන් ඉස්සෙන විදිහට තියලා, අඟලක් විතර ඉස්සෙන විදිහට තියලා තමයි කර ඇඳගන්න. ඒක ඔයාට තේ හුරුවට ඇඳගන්න පුළුවන්, නැත්නම් ඔයාට අඟල මාක් කරලත් ඇඳගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රන්ට් එක. මේ බ්ලොක් එකම ආධාර කරගෙන තමයි අපි බැක් එකත් ඇඳගන්නේ. ඉතින් මෙතන මම බැක් එකත් ඇඳලා ලකුණු කරලා ඊට පස්සේ ආයෙ ඔයාලට කොලේක බැක් එක ඇඳලා පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට අඟල පහත් කරලා ඉවර වෙලා ඊට පස්සේ මම මේ රතු පාටින් අඳින්නේ බැක් එකේ කර. ඒ කර ගැඹුර ඔයාලට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. කර කියන්නේ පිටිපස්සෙන් කර ගැඹුරට ගන්න පුළුවන්. ඒත් මම මේකට අද සිපර් එකක් දාන නිසා කර ගැඹුරු කරන්නේ අඟලක් තමයි ගන්න. අඟල ගැඹුරු කරලා තමයි මෙන්න මේ විදිහට කරන්නේ. ඉතින් එතකොට මේ විදිහට කපනකොට කපන්නේ බැක් එකකින්. ඒ කියන්නේ ඔයාලට පේනවා මම මේක ෆ්‍රන්ට් එකේ අත්කට කපන්නේ, බැක් එකේ අත්කට තමයි කපන්නේ. එතකොට කර කපනකොටත් එහෙමයි. මම කර කපන්නේ බැක් එකේ කර විතරයි, ෆ්‍රන්ට් එක කපන්නේ. මොකද ඔයාලට මම බැක් එකත් ඇඳගන්න විදිහ පෙන්වන්න ඕන නිසා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුරුදු කෙනෙක් නම් බැක් එකයි ෆ්‍රන්ට් එකයි දෙකම එකම කොලේ ඇඳලා එහෙම කරන්න පුළුවන්. ඒත් පුරුදු කෙනෙක් ඉන්නව නම් මෙන්න මේ විදිහට කරන්න. ඉතින් මම ඔයාලට රෙද්ද කරන්න නැතුව කොලේ කරලා පෙන්වන්න ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා. ඉතින් මේකට සිපර් එකක් දාන නිසා අඟලක ඉඩක් තියන්න ඕනේ අපිට සිපර් එක මහන්න. ඒ නිසා මම මෙන්න මේ විදිහට අඟලක ප්‍රමාණයක් තියලා මෙන්න මේ විදිහට ඉරක් ඇඳ ගන්නවා. ඔයාලට මම මේ කරන දේ රෙද්දෙම කරන්න පුළුවන්. මම ඔයාලට පැහැදිලි වෙන්න තමයි කොලේක කරන්නේ. මෙන්න මේ විදිහට තියලා ඊට පස්සේ අපි බැක් එක ඇඳ ගන්නවා මෙන්න මේ කොලේ. ඊට පස්සේ මේ විදිහට ඇඳගෙන කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් බැක් එකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මම ඉස්සෙල්ලා බැක් එක බ්‍රන්ට් එක දෙකම ඇඳගත්තු කොලේ මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. මේ ඔයාලට මේ විදිහට මම ඇඳලා පෙන්නන්නේ සමහර අයට තේරෙන්නේ නැහැ ෆ්‍රන්ට් එකයි බැක් එකයි දෙකම එක කොලේ ඇඳදාම කොහොමද අපි එක වින් කරගන්නේ කියලා. ඉතින් එහෙම තේරෙන්නේ නැති කෙනෙකුට පැහැදිලි වෙන තමයි මම වෙනම ආයෙ බැක් එක වෙන කොලයකට අරගෙන පෙන්වුවේ. ඉතින් දැන් මේ විදිහට මම බැක් එක ඇඳලා ඉවර නිසා ෆ්‍රන්ට් එකෙත් ඒ කියන්නේ ඉදිරිපස පළුවෙත් අත්කටයි කරයි දෙකම කපලා අයින් කරගන්නවා. එතකොට අපිට ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි දෙකටම බ්ලොක් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මෙන්න මේ විදිහට තමයි එතකොට බ්ලොක් දෙක එන්නේ. ඔයාලට මේ මම කරපු දේවල් සියල්ලම රෙද්ද කරලා ඔයාලට කෙලින්ම රෙද්ද කපා ගන්න පුළුවන්. පැහැදිලි නැති තැනක් තිබ්බත් ඔයාලා කමෙන්ට් එකක් දාලා අහන්න, මම ඒකට උත්තර දෙන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි බැක් එක කපා ගත්තාම තියෙන්නේ. ඉතින් ඔයාලට මේක රෙද්දෙම කරන්න පුළුවන්. ඉතින් ඔයාලට හරිම ලේසි, ඔයාලට අවශ්‍ය වෙන ඔයාගේ උරහිස මෙම්ම විතරනේ මේ බ්ලොක් එක අඳින්නේ. ඉතින් මම දැකලා නැහැ කොහෙවත් මේක කරලා තියෙනවා. ඉතින් ඔයාලට හරිම ලේසි, කාගෙම වුණත් උරහිස මෙම්ම විතරක් තියෙනවා නම් එයාට අඳුමක් මහන්න ඔයාට දැන් පුළුවන්. ඉතින් ඊගාවට අපි යන්නේ අපේ අත කපා ගන්න. අත කපා ගන්න අපි මේ විදිහට කොලයක් දෙකට නවලා ඒකට හරහට කෙලින් ඉරක් ඇඳ ගන්නවා. මොකද මිමි ලකුණු කරන්න කෙලින් අවශ්‍ය වෙන නිසා. ඉතින් මේ විදිහට මගේ උරහිස මිම්මම හතරට බෙදලා එනාගේ උඩ ඉඳලා පල්ලෙහාට ලකුණු කරනවා. ඉතින් මගේ උරහිස මිම්ම 14යි, 14 හතරට බෙදපුවාම 3 හමාරක් එනවා. ඒ 3 හමාර උඩ ඉඳලා පල්ලෙහාට මෙන්න මේ විදිහට ලකුණු කරලා එතන ඉඳලා හරහට ඉරක් ඇඳ ගන්නවා. ඒ ඉරේ ලකුණු කරන්නේ අපේ උරහිස දෙකට බෙදපු වගේ. ඒ කියන්නේ උරහිස 14යි, 14 දෙකට බෙදපුවාම අඟල් 7ක් එනවා. ඒ 7 මෙන්න මේ විදිහට හරහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ ලකුණු කරන්නේ අපේ අත දිග. අත දිග ඔයාට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. මම අත දිග ගත්තේ 6යි. ඒකට තව අඟල් 1ක් එකතු කරලා අඟල් 7ක් විදිහට තමයි ලකුණු කරන්නේ.
ඉතින් මැහුම්වාසි වලට තමයි ඒ අත වාටිය මැහුම්වාසි තමයි ලකුණු කරන්නේ. ඉතින් ඔයාට ඒක අත දිග ඕන විදිහකට ලකුණු කරන්න පුළුවන්. ඉතින් අඟලක් මම තියලා තියෙනවා වාටිය මැහෙන්න. ඊට පස්සේ අත වට තමයි ලකුණු කරන්නේ. අපි ලකුණු කරේ උඩ හතනේ, ඒ කියන්නේ උරහිස දෙකට බෙදලා ලකුණු කරපු වගේ තියෙනවා නංගල් හතක්. මේක මේ සම්මත විදිහට යන්නේ හින්දා ඒ හතෙන් අඟලක් අඩු කරලා පල්ලෙහායි මම අඟල් 6ක් තමයි ලකුණු කරන්නේ. මෙහෙමයි. එතකොට සමහර අයගේ අත් මහතට තියෙනවා, ඒ නිසා ඔයාට එහෙම ඔයාගේ අත වට ප්‍රමාණය මැනලා දෙකට බෙදලා ඒ විදිහට ලකුණු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉර යා කරගෙන අත අඳිනකොට අතේ සමාන්තර කොටස් 4කට බෙදාගෙන අඟල් භාගයක් උඩටත් අඟල් භාගයක් යටටත් හැඩ කරගෙන මෙන්න මේ විදිහට S අකුර හැඩයට, ඒ කියන්නේ ඇදිච්ච S අකුර හැඩයට ඇඳ ගන්නවා අත නිර්මාණය කරලා. ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි කපා ගන්න. ඔයාලට පැහැදිලි නැති තැනක් තිබ්බොත් ආයෙත් කමෙන්ට් කරන්න, මම පැහැදිලි කරලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට අත කපා ගන්න තියෙන්නේ. ඉතින් අත නිර්මාණය කරන එක ඔයාලට පැහැදිලි වගේ නම් ඔයාලට මගේ channel එකේ වීඩියෝ එකක් තියෙනවා අත විතරක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ ඇඳුමට අවශ්‍ය වෙන සියලුම කොටස් කපාගෙන ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ මේ ඇඳුමේ අවශ්‍ය කොටස් ටික. ඒ කියන්නේ බ්ලොක් ටික හදාගන්න එක විතරයි. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් තමයි ඔයාලට මහාන විදිය කියලා දෙන්නේ. මොකද මහාන වීඩියෝ එක ටිකක් දිග නිසා. මහාන වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන්. ඒක මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් බලන්න. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න මේ වගේ වටින වීඩියෝ බලන්න.